ආදරේ දැනෙන හිතලට ආදරෙන් කතා කරන ලව් ටු ලව් ආයිබෝවන් හැමෝටම ආදරේ කියන්නේ හරි අමුතුම දෙයක්. ආදරේ ළඟදී සමහර වෙලාවට අපි ගොඩාක් අසරණයි. ඒ අසරණ වුණු ආදරේ ගැන ආදරෙන් හැමෝටම කියන්න වෙලාවක් වහටත් දෙනවනම් ඒ හොඳම වෙලාව තමයි මේ ලව් ටු ලව් තුළින් ඔයාට ඇවිල්ලා තියෙන්නේ. ඔයත් එක්ක ආදරෙන් කතා කරන්න සූදානම්. ආදරේ අපේ ජීවිතයට හම්බෙන්නේ අපි හිතන්නේවත් නැති වෙලාවක, හිතන්නේවත් නැති තැනින්. සමහරුනම් කියන්නේ දෛවයේ ප්‍රාර්ථනා කරගෙන ආපු විදියට කියලා. නොහිතන මොහොතක මේ ආදරේ එළියට එනවා. මෙන්න කතාව මම පටන් ගන්නවා. වයස අවුරුදු 18ක් පමණ වෙන විට ඇයට ජංගම දුරකථනයක් ලැබෙනවා. ඇය එයින් කවුරුත් දන්න සමාජ ජාලයකට පිවිසුණා. ඒ තුලදී ඇයට හොඳ මිතුරෙක් මුණ ගැහෙනවා. ඔහුගේ නම නම් සඳුන්. ඔහුට මේ වන විට වයස අවුරුදු 17ක් පමණ වෙනවා. ඇයට මල්ලි කෙනෙක් වුණ ඔහු ඉතාමත් හොඳ කඩවසම් තරුණෙක්. මුල අවුරුදු 2ක් මල්ලි කෙනෙක් වුණ ඔහුගේ සිතේ මේ අක්කා පිළිබඳව ආදරයක් ඇති වුණේ දෙන්නට දෙන්නා හොඳින්ම හඳුනාගත් හින්දා. මේ කොල්ලා ඇයට ඉගෙනීමට මේ අවුරුදු 2කට ගොඩක් උදව් කළා. රත්තරන්, ඔයාට අවශ්‍ය ඕන දෙයක් කියන්න. මට මගේ සහෝදරියවගේ ඔයා හොඳට ඉගෙන ගන්න ඕන මැට්ටි. මේ විදිහට ගිය සහෝදරකම ආදරයකට පිරළුණේ තම වයස්ත අමතක කරමින්. දැන් ඇයට අවුරුදු 20ක්, මොහුට අවුරුදු 19ක්. ඇය උපසු උසස් පෙළ ඉහළින්ම සමත් වෙනවා. කැම්පස් යන්න ලකුණු ප්‍රමාණවත් නැහැ. ඇයට මාස කිහිපයක් වෙතත් තාම ඔහුට ඇයව දකින්න යන්න බැරි වුණා. හැමදාමත් ආදරය කළේ දුරකතරෙන් විතරයි. ඉතින් මෙහෙම ටික කාලයක් ගිය පසුව ඇය මුණ ගැහෙන්න පොළොන්නරුවට එන ඔහු ඇයත් සමග දවසක්ම තනියෙන් පාක් එක ගත කරනවා. ඔහු අතින් කිසිදු වරදක් වුණේ නැහැ. දිනෙන් දින ගෙවුණු මේ ආදරේ කවුරුත් සිතූ තැනකින් නම් නෙවෙයි. ඇයි රත්තරන්, දැන් ඉස්සර වගේ මැසේජ් එකක්වත් දාන්න බැරි. රෑටත් කියන්නෙත් නැතුව නිදි. මට දැන් ආදරේ නැත්ත මගේ සුදු අම්මේ. ඔහු අනන්තවත් ඇයකින් මෙහෙම අහද්දී, අනේ වැටියෝ, එහෙම නෑ ආදරේ මගේ සුදු මහත්තයෝ. අපේ ගෙදරින් මේ සම්බන්ධය දන්නේ නෑ පැටියෝ. ඉතින් හැම වෙලේම ෆෝන් එකේ ඉන්න බෑනේ මගේ සුදු මහත්තයෝ. හැමදාම මේ පැවසීමෙන් ඔහුට තේරුම් ගියේ ඇයට දැන් මටත් වඩා හොඳ ආදරයක් ලැබී ඇති බව. මම මල්ලි කෙනෙක් නිසා දැන් ඇයට ආදරේ පාවිලා ඇති. කොච්චර ආදරේ කළත් ඇය ඔහුට සලකන්නේ නම් පිට කෙනෙකු වගේ. මෙසේ දිනසත ගිවිල ගිය පසු අසනී පොන සඳුන් දවස් 3ක් රෝවල් ගත කරනවා. මෙසේ තෙදිනක් තම පෙම්වතිය ගැන සොයා බැලීමට බැරි වුණ නිසාවෙන් ඇය සඳුන් හට බැන වදිනවා. ඒ සඳුන් රෝහලේ ගත කිරුව බව නොදැන දැන් සඳුන් තමුසිට මං ගැන ගානක් වටනෑ. ඔව්, හොඳ නංගි බබෙක් ඇතිනේ මං මොකටද තමුසට. අනේ නෑ රත්තරන්, මට මේ යන්න සඳුන් යන්න. මට තවත් බොරු කරන්න නැතුව මාව එපා නම් කෙලින් කියන්න. තවත් මාව නැති කරන්නේ නැතුව පැටියෝ කියන දේ අහන්න මට. සඳුන්, සඳුන්කෝ රත්තරන් කතා කරන්න. ඇය සඳුන්නට කොච්චර ඇමතුවත් ප්‍රතිචාරයක් නෑ. ටික වෙලාවකට පසු ඇයට සඳුන්ගෙන් ඇමතුමක් ලැබෙනවා. කොහෙද ගියේ? ඇයි කතා කළේ නැත්කේ? මොකද උනේ? හායි, මං සඳුන් නෙවෙයි නංගි. එයාගේ යාළුවෙක්. සඳුන්ට සිහිය නැති වුණා. නංගි, දැන් දවස් ගානක් හොස්පිටල්. අද මං ෆෝන් එක ගෙනත් උන්නේ. ඇයට දෙලොව රත් වුණා. ඇය ඇයගෙන මුදුක් වුණා.
සති කීපයක් ඇවිලා කියපසු නැවතත් වෙනදා මෙන් ගත කළා. දැන් නෑ වෙනදාටත් වඩා සඳුන්ට ආදරයමුත් සඳුන් එහෙම නෑ. මට මෙච්චර ආදරය කරන්න එපා කිල්ලේ කලින් වගේ ඉන්න. මගේ අතින් වැරදි වුණා රත්තරන් සමාවෙන්න. ඔයා අසනීපුනාම තීරුම් ගියේ මගේ පැටියා නැතුව ඉන්න බෑ කියලා. සඳුන් පිළිකාවක් නිසා ඇයට පැවසීමට නොහැකි නිසාත් මෙසේ වෙනස්කම් කිරීමට පටන් ගත්තා. ඇයත් වෙන කෙනෙක් සමග ආදරයක් පටන් ගැනීම සමග සඳුන් මෙලොව හැරදා සදහටම සමුගත්තේ තම පෙම්වතියට ආදරණීය පණිවිඩයක් දෙලියමින්. ඇයට මේ පිළිබඳව ආරංචියත් සමග ඇය පිස්සුවෙන් වගේ සඳුන්ගේ මලකමට ගියා. ඉතින් වේදනාකාරී ලෙස හඬා වැටුණු පිස්සියක් ලෙසට ගෙට කොට වැතුණු ඇය තම පෙම්වතාගේ මිනිය බදාගෙන ඇඬුවා. ඒ අසලම සඳුන් ඇය වෙනුවෙන් ලියපු ලියුමක් දුනා. ඒ අතට ගත්ත ඇය කියෙව්වා. ඇගේ ඇස්වල තිබුණේ ඉතා වේදනාකාරී බවක්. ඇගේ කඳුළු ඉතා වේගෙන් වැටෙන්න පටන් ගත්තා. ඇය ඔහුට සලකපු විදිය සිහියට නැගුණා. සඳුන් අවසන් දවස් ටිකෙහි ඇයට ආදරෙන් නොපෙන්නුවේ ඇයිද කියලා සියල්ලම වැටහුණා. ඔහු තරම් ආදරය කෙරුණ කෙනෙක් නොමැති තරම් ඇයට දසනීප වුණා. සෑම විටම පැවසුවේ මගේ සඳුන් මට සමාවෙන්න යන වචනය. මාස පහක් පමණ ගත වුණා. තවමත් තම පෙම්වතා සොයමින් සොහොනාසරට දුවන්නට පුරුදු වී සිටින මේ ආදරවන්තිය අවුරුදු දෙකක් පමණ වන විට ඇයටත් මෙලොව හැරදා යාමට සිදු වුණා. මේ තවත් සත්‍ය ආදර කතාවක්. මෙහි එන නම්කම් මනක්කල්පිතයි. ආදරය සහ ජීවිතය කියන්නේ මේකට. ඒ දැනගෙන ජීවත් වෙන්න. තම පෙම්වතා පෙම්වතීට හැමදාමත් ආදරය කරන්න පුරුදු වෙන්න. තවත් මේ වගේ ගෙතුන ආදර කතාවක් එක්ක ලව් ටු ලව් ඔබත් එක්ක සම්බන්ධ වෙන්න සූදානම්. එහෙනම් අපි ඔබටත් පුංචි දෙයක් කියන්නම්. ඔබගේ ජීවිතයේ යම් කිසි කතාවක් ලියවිලා ඇති. ඒ කතාව ගැන ලව් ටු ලව් තුලින් මුළු ලෝකෙටම කියන්න අපි සූදානම්. ඒ කතාව අපිට කියන්න කමෙන්ට් එකක් විදිහට හරි ඒ කතාව කියන්න. අපි වාගේ කතාව කාටත් දැනෙන විදිහට මුළු ලෝකෙටම ආදර්ශයක් අරගෙන කියන්න සූදානම්. එහෙනම් ගිහිල්ලා එන්නම්. ගොඩාක් පරිස්සමට ඉන්න.